ලෞකික සමාධිය කියන මාතේ පංච නීවරණය යටපත් කරගත්තට. දැන් මහත්යා ලෞකික සමාධිය තුල කියන්නේ මේ ඕනම වැඩක් කරන්න කියොත් මාතේ තේරෙනවද? අපි තුල මේ පංච නීවරණය තිබ්බොත් අපිට කරන්න බෑ. අපි තුල නිදිමත ගතිය තිබ්බොත්, අලස ගතිය තිබ්බොත්, විසුරුන හිතක් තිබ්බොත්, දුවන හිතක් හැම වෙලාවෙම දුවන. වාහනේ යන්න ගියත් හිත කොහේ හරි දුවන. මොනවා හරි ප්‍රශ්න වලට යටපත් වෙලා. කාමච්ඡන්දයන් නිසා ඒ හිත දුවන. ඒතකොට විචිකිච්ඡාව සැකය තියෙනවා. තේරෙනවද? ඒතකොට දැන් මෙහෙම තියෙනකොට මාත්‍ය අපි තුල සමාධියක් සකස් වෙලාද? නැහැ. ඒතකොට ඒ සමාධිය සකස් නොවීම නිසා මාත්‍ය නිරයතුරුවම අපි ගැටෙන ස්වභාවයට යනනේ. නේද? ගැටෙන ස්වභාවයට යනවා. ඒ නිසා නිරයතුරුවම අපි මේ සම්මා සමාධිය කියන කාරණේදී ඒ හිතේ සමාධිමත් භාවය සකස් කර ගන්නවා. ඒතකොට මේ සමාධිමත් භාවය සකස් වෙන්නේ හේතුඵල ධර්මයක් කරා. මේ හේතුඵල ධර්මයේ තමයි සීලය. හේතුව. සීලය තුලින් තමයි මාත්‍ය සමාධිය සකස් කරගන්නේ. ඒක හොඳට හිතන්න. තමන් සීලයෙන් පරිපූර්ණ නම් ඒ සම්මා සමාධිය මේ ලෞකික වශයෙන් ලබන්නා වූ සමාධිය ලබන්න තමන්ට ඒ සීලෙම ප්‍රමාණවත්. එන්නද? ඉන් එහා අපි අත් වශයෙන් මේ භාවනා කරන්න ධ්‍යාන වඩන්න යන්නේ නැහැ නේද? එහෙම කරන්න විවේකයක් නැහැ. අර අම්ම සමාධිය කියන කාරණේදී ඒ පංච නීවරණ නිරතුරුවම අපි තුලින් යටපත් වෙනවා. තේරුණාද? ඒ පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන විද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන කාරණා. ඒක මේ පහ තියෙන තාක් කල් මාත්‍යෝ අපේ හිත විසිරිලා. සංගමයක් නැහැ. තේරුණාද? තේරුම් සම්මුතියෙන් සූපත්ව දීගත. ඒක හිත විසිරිලා. අපි කොයි වැඩේ කරන්න ගියත්, කොතනින් ගන්න ගියත් අපිට ඒක යහපත්ව කරගන්න පුළුවන් කමක් නැහැ නේද? ඒ නිසා අපි දුසිල්වත් නම් අපි සිල්පද ආරක්ෂා කරන්නේ නැත්නම් සීලයට වටිනාකමක් දෙන්නේ නැත්නම් තේරෙනවද? නිරේතුරුවම අපේ හිත කුකුස් වලින් පිරিলা. ඇයි අපි බියෙන් ඉන්නේ මහත්තයෝ? නේද? එහෙනම් මේ බිය නැති කරලා අපිට සමාධිය කරා යන්න නම් අපි සීලෙන් පරිපූර්ණ වෙන්න. තේරෙනවද? ඒතකොට ගිහි කෙනාගේ සීලය මහත්තයෝ පංච සීලය. ගිහි කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිත්‍ය සීලය තමයි පංච සීලය. තේරෙනවද? මෙන්න මේ පංචශීලය තුළ අපි නිවැරදි වෙනවා. පංචශීලයේ නිරයතුරුවම අපේ ජීවිත තුළින් අපි ආරක්ෂා කරගන්නවා. ඒක තමයි සීලය. එහෙනම්ද? නමුත් මේ ගිහි ජීවිතය ගත කරන අය මහත්වෝ සීලය කියන තැනදී එහෙනම්ද? මේ දස කුසල් කියන තැනට සීලය අරන් යන දක්ෂ වෙන්න ඕනේ. දස කුසල් කියන තැනට. එහෙනම්ද? දැන් අපි ආජීව අත්තමක සීලය ගත්තොත් දැන් මෙතන අපි සමාදන් කළේ පංචශීලය. එහෙනම්ද? මොකද පංචශීලයේ සමාදන් කළේ දැන් මෙතනදී අපි ආජීවර්තමක සීලය සමාදන් කළා නම් ආජීවර්තමක සීලය තියෙනවා පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපක. තේරෙනවද? එතකොට අපි මේ සීලය ආරක්ෂා කරලා අපි ගෙදර යන ගමන් හරි ওই දේශපාලනය ගැන හරි නලු නිලිය ගැන හරි රටේ තොටේ ගැන හරි ක්‍රීඩියේ ගැන ප්‍රවෘත්ති ආයතන ගැන හරි ඕවා හිතන්න ගියොත් සිල්පදේ බින්දෙනවා අපිට. නේද? පිසුණු වචන තේරුමක් නැති වචන කතා කරනවා. ආරයට බයිනවා මෙයාට මොකක් හෝ දෙයක් නේ ප්‍රවෘත්ති ටිකක් ගත්තොත් අපි තර්ක විතර සකස් කර ගන්නවා නේද? එතකොටම අපේ සීලිය බින්දිනවා නේද? එතකොට ඒ සීල්පදයේ ආජීව අට්ටමක සීලයේ තියෙනවා මිච්ඡා ආජීවය කියලා සීල්පදයක්. තේරෙනවද? එතකොට මිච්ඡා ආජීවය කියන සීල්පදයේ සමාදන් වුණ කෙනෙකුට මස් මාළු විකුණන්නේ බැහැ. තේරෙනවද? එතකොට මේ කඩේ ඉන්න මුදලාලි කොත්තු රොටියක් විකුණනකොට මහත් ඔයාතුළු මිච්ඡා ආජීව සීල්පදේ බින්දිනවා. යමස්මල් වෙනදා මෙතන කරනවා. කඩේ ඉන්න ඩොසරියක තියෙන මුදලාලි අයිස් පෙට්ටියේ තියලා කුකුල් මස් කිලෝ එකක් විකුණන යාතුල මිච්ඡා ආජීවයේ සිල්පදී බින්දෙනවා. තේන්න. ඒක නිසායි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ පංච සීලය ගියාගේ නිත්‍ය සීලය කියලා. දැන්තර පංච සීලය සමාදන් වුණ කෙනාට අර හෝටලයක් කරන්න පුළුවන් නේද? නේද? ඒ බුදුරජාන් වහන්සේ එහෙමයි. නමුත් අපි කිව්වොත් එහෙම ඔබලා මේ කරන්නේ අකුසලයක් මේ නිසා මෙහෙමයි කිව්වොත් මේ මිනිස්සු මේ ධර්මයක් හැරලා දාන යයි නේද? ලක්ෂ ගානක් මිනිස්සු අය හෝටල් ගන්න මිනිස්සු මේ බුද්ධාම ඉඳලා වැඩන්නේ අපිට ව්‍යාපාරයක් කරන්න බෑ කියලා. නැත්නම් බුදුරජාණන් වහන්සේ ඒ නිසා ඒ සීලයන් අපිට දෙන්නේ නැහැ. ගිහියාගේ නිත්‍ය සීලය පංච සීලය. එහෙනම් ඒ පංච සීලය තුල ඉඳලා අපිට සෝවාන් ඵලය කියන තැනට යන්න පුළුවන්. එහෙනම් අපි අරවාගෙන හිතන්න අවශ්‍ය නැහැ. නමුත් පුළුවන් අවස්ථාවෙදී අපි උපෝසත සීලයන්ට යනවා. අපිට පොයේ දවසේ උපෝසත අටාංග සීලය, දස සීලය සමාදන් වෙන්න පුළුවන් නම් අපි සමාදන් වෙනවා. තේරෙනවද? ඒ පුළුවන් ආකාරයෙන් කරනවා. නමුත් නিত্য සීලය හැටියට පංච සීලෙ අපි තියාගන්නවා. නමුත් මාත්‍ය මෙන්න මේ පංච සීලයෙන් අපි ඉස්සරහට ආජීව අට්ටමක සීලයට ගියා. මේ ආජීව අට්ටමක සීලයේ සිල්පද අටක් තියෙනවා. මේ අටේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සීලය කියන තැන ඔබ දස කුසල් කියන තැනට අරගෙන යනවා. දස කුසල්. දස කුසල් කියන්නේ කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම.
කයෙන් සිදුවෙන්නා වූ අකුසල්, වචනයෙන් සිදුවෙන්නා වූ අකුසල්, මනසින් සිදුවෙන්නා වූ අකුසල්. තේරුණාද? දැන් අපි ආජීව අට්ඨමක සීලය සමාදන් වුණාම කයෙන් සිදුවෙන්නා වූ අකුසල් තුන ආවරණය වෙනවා. ඒ කියන්නේ සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධව ඇසිරෙන්නේ නැහැ. ඒ තුන ආවරණය වෙනවා. ඊළඟට වචී කර්ම කියන කාරණා හතර. මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාපා. ඒකත් ආවරණය වෙනවා. නමුත් මාත්‍ය මොන සීලයක් අපි සමාදන් වුණා? තේනවා? බලවත්ම අකුසලය ආවරණය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා. මනස තුලින් සකස් වෙනා වූ කර්මයි බලවත් නේද? ඒ මනෝ කර්ම කියන්නේ මොකක්ද? ලෝභ, ద్వේෂ, මෝහ. එහෙනම් මේ පංච සීලය තුලවත් ආජීව අට්ඨමක සීලය තුලවත් මේ උපෝසන සීලයන් තුලවත් මේ මනෝ කර්ම කියන කාරණා තුන ආවරණය වෙන්නේ නැහැ. නව බුදුරයන් වහන්සේ කියනවා මනෝ කර්මයි බලවත්ම කර්ම කියලා. තේන්නා? කාය කර්ම වලට වඩා වචී කර්ම වලට වඩා මනෝ කර්ම බලවත්. ලෝභ, ද්වේෂ, මෝහ මේ තුනෙන්මයි සත්වයා දුකට වැටෙන්නේ. මේ තුනෙන්මයි සත්වයා බැඳිලා ඉන්නේ. මේ තුන නිසාමයි සත්වයා මේ භවයට බැසගන්නේ නේද? ඒ නිසා සමහර වෙලාවට Taman රකින්නා වූ සීලය නිසා ලෝභ, ද්වේෂ, මෝහ සකස් වෙනවා. පංච සීලය නිසා ආජීව අට්ඨමක සීලය නිසාම ලෝභ ද්වේෂ මෝහ සකස් කරගන්නවා. මං සිල්වත්. මං ගුණවත්. අනිත් කෙනා දුස්සීලයි. දෙන්න. සීලය නිසා සකස් කරගන්නවා. මොකද මේ සකස් වෙලා තියෙන්නේ ලෝභ ද්වේෂ මෝහ. දෙන්න. ඒ නිසා සීලය කියන කාරණේදී අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. මේ සීලය කියන කාරණේ දස කුසල් දැනට අරගෙන යන්න. ඒක දස කුසල් කියලා හිතද්දී එතන කාය කර්මත්, වචී කර්මත් මනෝ කර්මත් කියන තුනම ආවරණය වෙනවා. එතනින්ම තමයි සීලේ ඵලය අපිට ලැබෙන්නේ. නමුත් සීලය කියන්නේ සමාධියට යන්නා වූ පාර. තේන්නා? සීලේ ඵලය තමයි සමාධිය. තේන්නේ? නමුත් අපි මෙතනදී මේ සීලය තුලින් මේ ලෝභ, ద్వේෂ, මෝහ ගැන නොකතුවොත් මේ ලෝභකම, ద్వේෂය, මෝහය නිසාම නිරතුරුවම අපේ හිත කුකුස් වලින් පිරීලායි තියෙන්නේ. තේන්නාද? විසිරුණා වූ සිතක් අපිට තියෙන්නේ. විචිකිච්ඡාවමයි අපිට තියෙන්නේ. ඒ නිසා කවදාකවත් අපේ සමාධිය කියන කාරණයට යන්නේ නැහැ. එහෙනම් ඒ නිසා සීලය කියන කාරණේදී අපි නිරතුරුවම මෙන්න මේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන කාරණා තුන ගැන හිතන්න ඕනේ. ලෝභ, ద్వේෂ්, මෝහ කියන කාරණා තුන නිරතුරුවම හිතන්න ඕනේ. එතනමයි දුක සකස් වෙන්නේ. ලෝභ හිතක් එන්න නම් දෙන්න එපා. ద్వේෂ හිතක් එන්න නම් දෙන්න එපා. මෝහ හිතක් එන්න දෙන්න එපා. එන්න නොදී ඉන්න බෑ. නමුත් පුළුවන් තරම් ඒවැ ක්‍රියාකාරීත්වය අඩු කරන්න ඕනේ. ඒ තැනමයි දුක කියන කාරණේ සකස් වෙන්නේ සීලය ගැන කතා කරද්දී.